ඒකටත් එක්ක නෝනාගේ රත්තරම් බඩු වලට විද්ද පේන් බාස්ට මුං කඩා පෙන්නේ ඔය ක්‍රමයට. ඒ කරලා මේ අපුල කාලා නිදාගන්න මම එනවා රෑවේ. කන්න නම් බැරියයි ඉතින් උංචි මහත්තයා එනකන් ඇහැ පිය වෙන්නේ නැති එකයි පුරස්නේ. මොනාදර අපු මං එනකොට කීකේ ඉඳලා නතර කරේ? නීමසරාට බල්ලෝ පැනපු එක. මේ මිනිහට තේරෙන්නේ මේ 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 රන්දේෂ් මොකද මම ඔය කරන්න දන්නේ? පිස්සුද? මේ මිනිහගේ මොලේ හොඳ නැහැ. ওই කතාව අක්කි එක්කරි ආන්ටි මැනික් එක්කරි කිව්වනම් ඒගොල්ලන්ට ඕකත් ඉෂුව එකක් වෙනවනේ. දැන් ඔයා කෑකෝ ගැහුවා කියලා අපු එක ඒගොල්ලන් නොකිය ඇඳී කියලා ඔයා හිතනවද? කෑකෝ ගැහුවාන් පස්සේ වෙන්නේ අප්පුවේ සිද්ධිය මේකටත් ලක් කරගන්න එක. එතකොට ඉෂු එකක් වෙනවා නම් වෙන්නේ වායේ කෑ ගහපු එක. අනිත් එක මේ බල්ලෙක් දුර එකක් ලොකුට ගන්න තරම් යුරේනිය අක්ක මේ ගමේ කොටේ රෙදි ඇඳන ගෑණියක්ද බං? අනිත් එක මේ බල්ලු පිරිබලාගෙන ඉන්න මැණික් ආන්ටි ඕක ඔලුවට ගනීද? රන්දීෂ් මේ පිස්සු කතා නොකර ඔන්නක ස්ටාර්ට් කරපන්. එක වෙලාවකට අප්පු තාන්ටි මැණික් වගේ too much. बड़े का आदत देर उन्हें කල්පනා කරලා සුද්ධිත් එක්ක ෆේස් ටු ෆේස් ටෝක් කරන්න තීරණය කරා මචං. එහෙමද? ඔයා කියනා වගේ මේක ඕද ඕද මඩේ දාලා වැඩක් නෑ සම්පතා. පොල්ලෙන් ගැව්වා වගේ සුද්ධිට ටෝක් කරලා ඉත පිරිසිදු කරගත්තම ඉවරයිනේ සම්පතා. ඕ නේ. එහෙමත් කරලා බලමුකෝ. මේ ඩෙන්සිලා එන්නකෝ අපි අරයට ගිහලා උලන් ටිකක් වැදිලම කතා කරමු. ඊට වඩා උලන් කොයිද බං? ඒ මේ තියන්නේ උලන්. මේ කො බං? සුද්ධි ඇතුලේද? ඒ මේ ඩෙන්සිලා ඒ ඒ ඒ දැන් එතකොට ඔයා මේ නැගිට්ට බැදුරෙන් සරමත් කැයි පොට ගාගෙන ආවේ අපේ සුද්ධිත් එක්ක ෆේස් ටු ෆේස් කතා කරන්නද ඩෙන්සිලෝ? වඩ පිස්සුනේ අනේ. ඒව වැදගත් කතාවකට ඕම චොප්පේ වගේ එනවද? ආ හරි. එයා වැටේ මෙයා වැටේ වුණාට ඒම මනමාල වැඩකට එනකොට ටිකක් පියකරු ලීලාවකින් බයින්ඩ ඕනේ නේ අනේ.
මීට වඩා මොකද්ද මචං පියකරු ලීලාව? හරි හරි හරි. අපි පියකරු ලීලාව පැත්තකින් තියමුකෝ අනේ. ඒ වුණාට ඩෙන්සිලෝ මිනිස්සෙක් මනමාල කමේ යද්දි මූණ කට ඌදන් දත කට මැදන් පොඩි පිළිවෙල ඇඳුමක් දාගෙන එන්න ඕනනේ අනේ. ඔයා දැන් එම් පිටින්ම ඉඟන්නේ ඩෙන්සිලෝ. මොකෝ මේ උදේ පාන්දරම නිකන් කඩ නැති වෙච්ච මාළු කාර්යය වගේ ෆේඩ් වෙලා ආ මේ දැඩයි කිව්ව මොඩල් එක හරියන්නේ නැහනේ අනේ මනමාලියක් බලන්න යන්න ඔයාට පිස්සුනේ අනේ වාගේ වාසනාවට මම මෙතන හිටියා නැත්තම් ඔයා මේ වෙද්දි වා කාලා සුද්ධිව බැන්දා නොබැන්දා හැබැයි ඔයා දැන් ඉන්නේ කසාද බඳින්න ඕන මානසිකත්වක හැම මිනිහට මොම හැකියාවක් නෑනේ මොකද හැකියාව නෑනේ අරම ගෑනුදවිය දැක්කාම සරමේ කැයිපොට තනිපොටට දාලා මේ වැඳගින්නපු ටවල් එක සිල් රෙද්ද වගේ පෙරව ගන්න අපිට හැකියාවක් නැහැ යන්නේ. මගේ උඹේ සාම්පලෙම නෝන කෙනෙක් දැක්කන සුද්ධි. මගේ සාම්පලෙම කිව්වේ නැන්නේ? උඹ කිව්වට විශ්වාස කරන්නේ නෑ බං සුද්ධියේ. ඒ නෝන උඹේ කපාපු පළුව. පෙනුමද, හැඩරුවද, කටහඬද උඹ වගේම තමයි. කැද්ද නැතුව නෝන වහංගලා උඹව පෙන්වන්න පුළුවන්. ඉතින් හිතහංක කොහොමද සයිස් එක? ඒ නෝන ජීප් එකකින් ඇවිල්ලා දානකටත කොහෙද හිඟන්නන්ට කෑම පාර්සල් වගේ අපෙදෙනවා. නෝනව දැකලා මම හොල්මන් වෙච්ච පාරේ ඒ නෝන මටත් බත් පාසත් උනත් දුන්න කිහන්කෝ. ඉතින් නැඳගත්තද? උඹට පිස්සුද? ඒව ගන්න අපි හිඟන්නේ. ඒ නෝන බත් පාසල් ටික දික් කරාම තමයි මට සීය ආවේ. පස්සේ මම නෝනට උඹේ විස්තරේ කිව්වහම අනේ අපරාධේ කියන්න බෑ ඒ නෝන සෝරි සෝරි කියලා කිව්වා. එහෙනම් ඔය කියන නෝනම වෙන්නදී වතාවක් ඩෙන්සලුත් දැක්කයි කියන්නේ? එක වගේ හත් දෙනෙක් මේ ලෝකේ ඉන්නවයි කියනවනේ නැන්ද? එක වගේ කිව්වට බං සුද්ධිය මේක නිකක් අච්චු ගැහුවා වගේ එකක් නේ. වෙනසකට තිබුණා නම් ඒ නෝන උඹට වැඩිය පාට වැඩි. ඕන් එච්චරම තමයි. පාට ඉතින් සැපට පිටින එකක් නේ නැන්ද? අපිට කොහෙන්ද ඒවා? අනේද කියන්නේ බං සුද්ධියේ. ඒ නෝන දැක්කා මටත් ඔය ටිකම හිතුණා. මං යනවා නැන්ද? මට පරක් වුණා. මේ දවස්වල යාළුවෙක් එක්ක මම පොඩි වැඩක් පටන් ගත්තා. මේ
පෑයකට දෙයකට හරි කමන්නේ මේ වෙලෙන් චුත වෙලා ඉන්න පුළුවන් නම් මොනවා කළත් කමන්නේ සුද්ධි. මේ ඔය යන්නේන ගමනකදී ඒනෝන උඹෝ දැක්කොත් එහෙම ආයේ දෙකක් නැහැ. අම්මා අප්පට පෙන්නන්න හරි උඹෝ ගෙදර එක්කයි යනවා. එහෙම එක්කන් ගියොතින් වැඩකාර කමකට හරි නතර වෙනවා නේද? මේ ඒනෝන උඹව එක්ක නොගියත් උඹව එක්කයි යන්න උඹේ ඊරණංකාරය වෙලාවට එයි සුද්ධියේ. ඊයේ රැවිතේ ඉඳ මං හිතුව කුංචි මහත්තයා තාම නිදි ඇති කියලා. බෙන්දට ඉතින් මණ්ඩින්ගක් පරක්කු වුණොත් පල්ලෙහාට කෝල් කරන්න ඉඳ මං ඕමනායෙම ඩිංග පරක්කු වුණා. අපු කුංචි මහත්තයා ඊයේ අපු නෝන කවුද කියලා අපු දන්නවද? ඉන්තේරුවටම කියන්න නම් දන්නේ නැහැ. ඒත් මට හිතුණා එදා පුංචි මහත්තයා අර මැණික් නෝනාට කියාපු නෝනා වෙන්න ඇති කියලා. එහෙම නෝනා කෙනෙක් ගැන ආන්ටි මැණික් කප්පුට කිව්වද? එහෙමයි. ඒකවත්ද? එදා පුංචි මහත්තයා මැණික් නෝනාට ඒ විස්තරي කියාපු දවසෙමයි. ආන්ටි මැනෙක්ට ඊයේ වෙච්ච සිද්ධිය ගැන අපු කිව්වද? එහෙමයි එහෙමයි. එහෙනම් ආන්ටි මැනෙක්ට අපු කියන්නේ නැත්තේ ඒ නෝනාට ඩිං කළ බුරපු කතාව වෙන්නේ. අපු අපුගේ හිතේ මට මොකක් හරි ගෞරවයක් ආදරයක් තියෙනවා නම් ඒක ඒ විදියටම ඒ නෝනා ගැනත් තියෙනවා. අපු මගේ අඩුපාඩු කායිකවත් කියලා හිනා වෙන්නේ නැහැ නේද? අනේ මං එහෙම කරාවිය. මුංචි මහත්තයා මට හරියට දරුවෙක් ගානයි නේ. එහෙමනම් නිම්සරා නෝනා ගැනත් අපු ඒ විදියට හිතන්න. එහෙමයි. මං ආව ගිය ටික විතරයි. තව තට්ටු දෙකක්ම තියෙනවා. මේ දැන් ඔයා මේක රෙකෝඩ් කරන රන්දිෂ් දැක්කද? මට පිස්සු දෙහාලි. මං ගේ පිටින් දැකපු වෙලාවේ මුලින්ම කරේ ෆෝන් එක අතට අරගෙන රෙකෝඩින් ඔන් කරපු එක.
ආයතින් ඔෆ් කරේ ගෙයින් එළියට ඇවිල්ලා තමයි. මේ මිෂෙල් රන්දිෂ් කියන්නේ මොබයිල් ෆෝන් ගැන දන්නේ නැති මනුස්සයෙක්ද? ආ? ඒ මොස දැක්කත් දන්නවා මේක රෙකෝඩ් කරනවා. දැක්කත් විශ්වාස කරන්නේ. එයාට ඉතින් මං සුවච කීකරු අහිංසක හැදිච්ච ගැරු ළමයනේ. පරිස්සමින් ඔය කැරක්ටර්ස් හතරම එකපාර එකට රඟපාන එක ලේසි නෑ. එකක් හරි කොහෙන් හරි ගැස්සුනොත් මුළු ඩ්‍රාම එකම ෆේල්. ඇත්තමයි හාලි. කොච්චර හිනා වෙලා කතා කරත් මං ඉන්නේ ලොකු ගින්දරක. ඒ ගෙවල් දොරවල් දැක්කහම මේක ඉන්න තවත් වැඩි වුණා.